සුබදසක් වේවා වෙනද වගේ මම දත්තාව දකුම් ඇකඩමි channel එකේ ඩෝ ක්ලාස් වලට තවත් අලුත් එක් වීඩියෝ එකක් අරගෙන අද මම කතා කරන්නේ කටුව කනවාගේ රෝග සම්බන්ධව කටුව කනවා මින් ස්කින් රෝගී සුරතුළුන්ගේ සමය හැදෙන රෝගයක් මේක හැදෙන්නේ මයින් ස්කින් පරපෝෂක නිසා ලංකාවේ ගොඩක් සුන කියන්න මේ රෝගය තිබෙනවා ඉතින් අද අපි කතා කරන්නේ මේ කටුව කනවා රෝගයට අද්භේත් මොනවද කියලා ඉතින් මේ කටුව කන රෝගයේ වර්ග දෙකක් තිබෙනවා එක සාකොප්ටික් දෙක ඩිමෝටෙක්ටික් මේක ගොඩාක් දුරට හැදෙන්නේ සුනකයන්ගේ ප්‍රතිශක්තිකරණ මට්ටම අඩු වුණාම අපි බලමු මේ රෝගයේ රෝග ලක්ෂණ මොනවද කියලා මොකද ඔයා දැනගන්න ඕන ඔයාගේ සුනකයාට කටුව කන රෝගයේ තියෙන්නේ එහෙම නැත්නම් වෙන මොකක් හරි රෝගයක්ද කියලා මොකද ඒක මේ බෙහෙත් කරන්න කලින් තමයි දැනගන්න ඕන ප්‍රධානම ලක්ෂණය තමයි මේ රෝගයේ සුනකයා ගොඩක් කහනවා හරි අන්ෆෝටබල් විදිහට තමයි මේ ඇඉන්නේ එයාගේ ලෝමවල පැච් තිබෙන සුනකයාගේ ගොඩක් ලෝම හැලෙනවා නම් ඒ වගේම එයාගේ හැම රතු පාට වෙලා නම් එයා අනිවාර්යෙන් කටුව කන රෝගය තමයි ගොදුරු වෙලා ඉන්නේ මේ පරපෝෂිතය හරිම කැමති ලෝම අඩු තැන් වල රැඳෙන්න. ඉතින් මේ රෝග ලක්ෂණ අනුව ඔයාගේ සුරතලාට කටුව කන රෝගය තිබෙනවා නම් අනිවාර්යයෙන්ම වෙට් කෙනෙක් ළඟට ගෙනියන්න. ඒ යනකම් මම මේ කියන අද්භේත කරා. එක ඔලිව් ඔයිල්. මොකද මේක පරපෝෂිතයන්ට සැර වගේම සමට සංවේදී. මේක පරපෝෂිතයන් ඉන්න තැන් වල ගෑවුනහම ඔවුන්ගේ බිත්තර වලට ඔක්සිජන් අඩු වෙලා ඔවුන් මැරෙනවා. ඒ වගේම හැම කැසිල්ල තියෙන අමාරු ගතියත් අඩු වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔලිව් ඔයිල් තේ හැඳි වුණක් වගේ ආසාදන ස්ථානවල ගන්න. ගාලා විනාඩි 15ක් වගේ තියලා සෝදලා යවන්න. මේක දවසට දෙපාරක් කරන්න. රෝගේ නැති වෙනකම්ම කරන්න. ඔයාලට ඔලිව් ඔයිල් හොයාගන්න අමාරු නම් පිරිසුදු පොල් තෙල් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. දෙක යෝගට් මේකට යෝගට් වලට වඩා මීකිලි ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මොකද මීකිලි වල තිබෙන හොඳ බැක්ටීරියා. ඉතින් මේ බැක්ටීරියා උදව් කරනවා කටුව කන පරපෝෂිතයන් මරන්න. ඔයාට තියෙන්නේ මීකිලි තේ හැන්දක් විතර අරගෙන කටුව කාපු ස්ථානවල ගාලා හොදන්න. ඔයාලට පුළුවන් නම් දිගටම රෝගේ සුව වෙනකම් මෙහෙම කරන්න. නමුත් පරිස්සමෙන් ඔයාගේ සුනකියා මේක කෑමක් කියලා හිතලා विनाशक वितराक नोवे सुनकियागे हम सूपत करने का गुड़ा इक्मां करना मेकेन करने ओलिव ओइल वलिंग करना दे माई පරපෝෂිතයන්ට ඒ කියන්නේ කීටයන්ට බිත්තර වලට ඔක්සිජන් නැති කරලා විනාශ කරලා තනවා මේකත් දවසට දෙපාරක් වගේ විනාඩි 15ක් විතර කරලා සෝදලා හරින්න හතර ඇපල් සයිඩර් වින්ගර් මේක ගොඩාක් හොඳ ප්‍රතිකාර ක්‍රමයක් කටුව කන රෝගයට ඔයාලට පුළුවන් ඇපල් සයිඩර් වින්ගර් තේ හැන්දක් දෙයක් විතර කෑමට එකතු කරන්න යාවි එතකොට මේ රෝගය ශරීර අභ්‍යන්තරයෙන්ම සූපත් කරනවා ඔයාලට ඇපල් සයිඩර් වින්ගර් හොයාගන්න අමාරු නම් විනාකිරියේ සදා යොදා ගන්නත් පුළුවන්. පහ සුදු ලුණු හා දෙහි. මේක ඉතාම සාර්ථක අත්බෙහෙතක්. මේකෙන් කටුව කන රෝගය නැති කරනවා වගේම සම පිරිසිදු කරලා නිරෝගී බව වැඩි කරනවා. මේක නිසා බිත්තර මැරෙනවා. මේක සාදාගැනීම වල සුදු ලුණු වික් 10ක් වතුරට දාලා ඊට පස්සේ දෙහි ගෙදි දෙහි ගෙඩියක ලේලි සුද්ධ කරලා ඒකට දාලා පෑක් විතර තියලා ඊළඟ දවසේ ඔයා මේ වතුර එක ස්ප්‍රේ බෝතලයකට දාලා දවසට දෙපාරක් සුරතලාගේ කටුව කන ප්‍රදේශ වලට ඉසින්න. ඔයාලට ගොඩක් සාර්ථක ප්‍රතිඵල මේකෙන් බලා ගන්න පුළුවන්. අංක 6 කෝමාරිකා. කෝමාරිකා වලට සම නිරෝගී බව වැඩි කරනවා වගේම
පරපෝෂිතව විනාශ කරන්නත් පුළුවන්. ඔයා කොමාලිකා කොලයක් කඩලා ඒකේ ජෙලි වගේ සාරය අරගෙන මේ කටුව කාපු තැන්වල ගාන්න. ඒකෙන් දවසට දෙපාරක් වගේ සුව වෙනකම්ම කරන්න. පහ සුදු ලුණු හා දෙහි. මේක ඉතාම සාර්ථක බෙහෙතක්. මේකෙන් හත වාහන එන්ජින් ඔයිල්. මේක සමට ගොඩක් අහිතකර ප්‍රතිකාර ක්‍රමයක්. මේ එන්ජින් ඔයිල් සුරතුළුන්ගේ ශරීරයේ ගෑවුනාම ගෑවුන ගමන් එයාලට ගොඩක් විස වෙනවා, ගොඩක් බැවිල්ලක් ගන්නවා. නමුත් මේ ප්‍රතිකාරය සතිර දෙපාරක් තුන්පාරක් වේ කරන්න පුළුවන් නම් සුරතලාට මේ කටුව කන රෝගී ඉතාමත් ඉක්මනින් සුව කරගන්න පුළුවන්. අවසානයේදී මම ඔයගලන්ට කියන්න ඕන මේ කටුව කන රෝගය කියන්නේ ඉතාම වේදනාකාරී දරා ගන්න අමාරු රෝගයක්. මේ රෝගේ හැදුන ගමන්ම සුනකයාට ප්‍රතිකාර කරන්න වෙට් කෙනෙක් ළඟට ගෙනියන්න. ඒ අතරතුර මම ඔයාලට මේ කියලා දුන්න ප්‍රතිකාරකමත් කරන්න අමතක කරන්න එපා. ඉතින් මම අද ඔයගලන්ට කියලා දුන්නේ කටුව කනවා කියන රෝගය සම්බන්ධවයි. ඔයාලා යම් කිසි දෙයක් මේ වීඩියෝ එකෙන් දැනගත්තා නම් තේරුම් ගත්තා නම් දකුම් අකඩමි channel එකට like කරන්න, comment කරන්න, share කරන්න, channel එක subscribe කරන්න.